යුද්ධ සමයේදී අපි කිව්වා අපි වෙනුවෙන් අපි කිය තැන් ආය යලිත්වරක් අපි වෙනුවෙන් අපි විතරක් ක්‍රීයාගෙන අනවා. එනිසා මුළු රටේම ජනතාවගෙන් අප ඉල්ලා හිටින කැමති හැම ගමකම සෞඛ්‍ය ආරක්ෂිත ආරක්ෂක කමිටු අපි හිටෝගන්ට ගමයි පන්සලි හාමුදුරුවෝ දීවස්ථාන පියතුමා ග්‍රාම් සයකු මහත්මය සම්මුරු දිනලධාරි මහත්මයා ගොවී නිලධාරි මහත්ම ඇතුළු පිරි එකතු නූනත් කතා බහකරගෙන කමිටුවක් ගමේ හදාගෙන මේ ප්‍රශ්නට අපි මුහුණ දෙමු පිටගංවලායට ම්ඒ ගමට එම පලක්වල ගමේ ඉන්න රෝගීන්ට අවශ්‍ය උපදෙස් මොනක්‍රමෙන් හරි ලබල දීලා අපේ ජනතාව අපි රැකගම්. ඔබේ ගමේ සිටින්න ඔබේ ඥාතියෙක් ඔබේ හිතවතෙක් ඔබේ මිත්‍රේ. ඒ නිසා අපේ ගම අපි රැකගත්තොත් අපට රටරැක ගන්න බැරිවෙනිි නෑ. යුදසමයේදිත් අපි එවැනි ආර්කෂ කමිටු හැම ගමකම බිහි කළ. එනිසා මේ ප්‍රශ්නේදී කොරෝණ ප්‍රශ්ි නම් මගේ මතේ දැන් අර සරුන්ගලේ නූල කටලා තැරිය වගේ පාවෙලා යන්නේ. කොහේ ගහිල කූරේ ගල වැටේදි කියන්න බෑ. එනිසා තමයි කතා කරන්න අවශ්‍යය කළ හිතුනි. අපි ද ජනමාධ්‍ය දැම් හම හමුදාක් කෙනෙක් කතා කරනවා පොලිසියක් කෙනෙක් කතා කරනවා ඉඳහිට වෛද්‍යවරෙක් කතා කරු. තව මේ ඇටන්ඩල දෙන්නෙකුත් දැම්මන ඕකට අංගසම්පර්ණ වෙනවා වැඩි. ඒ වගේ තත්ත්වය දැන් අපිට ඒවා මෙරනෝ මෙච්චරයි රෝගීන් මෙච්චරයි ඕටි අපි අහල දෙන් මාත ගන තිසේ නවා. අපට සතුට වෙන්න අපි පරිත්‍යාගයක් කරන මේ දවස්සුල සෞඛ්‍යයා. ආරක්ෂක ක්‍රමවේදයන්ට යටත්ව රටේ නීතියට යටත්ව දෙන උපදෙස් පිළිපදිමින් අපි කටයුතු කරම බහුතරයක් ජනතාව. නමුත් ඒ කරන කැපකිරීමේ පරිත්‍යයාගේට සතුටු වෙන්නත් තොගයක් අපිට අවශ්‍යය රටින් කළමනා කරණය කරන පිරිසගින්. අද මෙන්න මේ තත්ත්වය නැමුත අපට දකින ති අද උදෙත් ප්‍රවෘත්ති බලනොකොට දිස්ත්‍රික්ක කීපයක්. ්‍රම සේවා කොට්ටාසු ගැනාව කහල දාල. තැනින් ැන තැනින් තැන වහනෝ වරින් වර වරින් වර වහනෝ. එනිසා කරුණා කල්ල මේක බරපතල ප්‍රශ්නයක් මේකට රජයට විතරක් මුහුණ දෙන්න බැහැ. මේක රජයට විතරක් බැහැ පාලනය කරන්න. රජ දුරලකන් තියනවා නමුත් අපි මේ වෙලාවෙ රට රැක ගතයුතු රටේ ජනතාව රැගතයුතු. ඒ ැ ටො ලක් බිරගන්න ලුවන් තිය රජන් අයිං කරන්නක් පුළුව. නමුත් රට රටේ ජනතාව අපි අරක්ෂා කරගතයුතු මොකද මේ රටේ ජනතාව විශාල දුක්වේදනා රාශීකට මූුණදීපපු ජනතාවක්කින්නේ. අවුරු දුදත්තිහක් යුද්ධට මුහොුණ දුන්න. ඊට පස්සේ ැ අපහුගේ කාලේ පාස්කු ප්‍රහාාරයට මුොහුණ දුන්න. තවකාලයක් සුනාමියට මුහොුණ දුන්න. දැන් ඇවිල් කොරෝනාව මුහුණ දුන්න අපේ ජීවිතයේ . ගෙවිල එවරවුණේ ඒවට අපි මේ රටේ ඉපදිලා අවරධ දැන් පණ කැටක් වෙන කෙනෙක් යුක්ධට මුහුණ දීල සුනාමියට මුහල් දීල පාස්කු ප්‍රහරයට මුහුණ දීල දැන් ඊට පස්සර හැම නියන් යන්ුවලට මුහුණ දීලා මේ හැමේගන අපේ කාලය අපේ ජීවිතය අපි සතුටකින්නේ. ඒනිසා අපි වේදනාවෙන් ඉන්න මේ රටේ ජනතාවටමතරම් ක්වි ඉන්න ඩුව කමත්ති න මේ දවස්සල පොහර ප්‍රශ්නයක් ගැන කියනවා. අපි හැමෝමකමැතිම විශ්ස සහිත පොහර ගන්නනුවට නමුත් ඒක එක පාරටම පටන්ගත් හම අදැනකට ග හම තැන නැට ලම තන මේ කොරන ප්‍රශ්න නැතන් මේ වෙනකොට ගොවියන්ද සදහස්කාන පාරට බැල අපට අ්දරකතනය කතා කරනවා අපි මේ කතා කරන්නේ ආණ්ඩුවට විරුද්ධන මේ ආණ්ුවට විරුද්ධයි. බොහෝ ප්‍රශ්න වලද අපි එක හු සුදුහුණු ග වහන් ූමනාවකොත් නහපි. අලිමදිවට හරක් කියල තව ප්‍රශන ඇතිකරගන්න අපි කැමැති නෑ. මේක හරි මගේ යැවීමයි අපේ පරමාර්ථය. මේ වෙනකොට සෞඛ්‍යරක්ෂක කමිටු හැම ගමකම පිහිටවල අපේ නාකස්වාමන් වන්සේ ඇතුළ අපිට පුුවන් ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය අන්සින් අපට දෙන්න පුළන් උදව උපකාර අරගෙන දෙන්න වෛද්‍යවරුන් හරහා වෛද්‍ය නිෙලෙධාරී හරහා. එතුකට හැම ගමකම පිහිටව ගත්තොත්. ඒ ආරුග ශාලාවල්ලෝට කතා කරලා ඒ වෛද්‍යරුන්ට කතා කරල හෙද හෙදියන්ට කතා කරලා ඒ ඒ සම්බන්ධි කරණය අපේ නායක ස්වාමින් වහන්සේ ඇතුළ අපට කරන්න පුළුවන් කමත්ති ම හිතන මෙලටේ බ සෞඛ්‍ය සේවාාවය අවරුදු පණහක ැහැටක අත්දැකින් පයෙන්නේ උහන්සේට වෙන කාටත් වැඩිය. අපට ඒ සම්බන්ධි කරණය කරන්න පුළුවන්. එනිසා ජනතාව මටිකේ පොලිසියම් මට හරි දුකත් යතුනා මිනිස්සුන් ඔසෝගෙනයානවා අපේ ජනතාවත් කියනද අහන්න සුළු පිරිසා. එම නොකරත් බැහැමරටේ නීතිය ස්ථාපිත කරන්න වෙහෙසෙනවා පොලිසියම තැන පොලිසිය පැය දාහත දහටක් රාජකාරකරන්නනෝ දවසකට හෙද හෙදියනොත් එහෙමයි වෛ්‍යවරොත් එහෙමයි. එනිසා කරුණා කල ජනතාවගෙනත් අපි ඉල්ල හිටින්නේ කරුණ කල මේ දෙන උපදෙස් පිළිපදින්න. මේ උපදෙස් විතරයි පිළිපදින්න කියන්නේ වෙන මොකක්කත් නෙව. කිසි දෙයක් නෙවී. සෞ්‍ය සේවාවෙන් දෙන උපදෙස් පිළි පැදලා අපේ ජනතාව ආරක්ෂාකරගනිමු කියන ඉල්ලීමයි අපි සිදු කරන්න.